ගෙවෙන දවසේ උුණුසුම්ම පුවත් ඔබට කියන අයිටයෙන් ප්‍රවති සමගින් මම ආසිරි ප්‍රේමවාර්තන. මම නිසාාධගුණ වරදෙන අද ලින් බව දහනී ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ඉන්දු ලංකා ආයෝජන ඉහල දැන්වීමට පියවර පලශක්ති අර්ගුදයට විසදුබක් එED විතුලි බල්බ මිලියන දහයක් පරිභෝගකයන්ට පෙදරදන්න. ඉන්දද බිලසූත්‍රයේ වාසිය ජනතාවටයි. රජ්‍ය අවතහරණය කරයි. ජනාතිපති මෛත්‍රපාල සිරිසෙන මැත්තුමා සහ මැනිකා ස්වන්නාබරණ කර්මාන්තකරුවන්ගේ නියෝයිතයන් අතර හමුවක් ජනාතිපති කාර්යාලයේ දී පැවැත්වුණනා. දශ නිමය හරහා ජාතික ආර්ථිකට වැදකත්තායකත් යක්ක්ලලාබදයන මනිිකාස්වර්ණාබරන ෂේත්‍රෙහි මතු බැති ගැටලු සහ. එහි උන්නතීට ගතයුතු ඉදිරිපියවර පිළිබඳ ජනාධිපතිතුමා සහ මැනික්කා ස්වර්ණාබරන කරමාන්තකරවන්ගේ හමපේදී දර්ක වශින් සකච්ඡාවට ලක්වෙේතිබෙනවා රත්ත්‍රන් සඳහ පැනබූ සියට පහලවක ආනනි බද ලෙහිල්කිරීම. මනිි හස්වරන අබරන කර්මාන්තය නවආදයන් බඳ සඳහා යටත්වීම හේතුවින් මතුව ඇති අපහසුතාෙන්ම එඩම් ප්‍රතිංකරන කොමිෂන් සභාව ඉඩම් සඳහා. පතල් කැනීමට බපත්‍ර නකුත්කිරීමේ ගස්තු අවම කර ගැනීම ආද ගටලු පිබඳ මෙහිදිය අාවදධහනයේ යොමබුණ. වගල නොහැකි ත්වේ කුඹර ඉඩම් පතල් කැනීම සඳහා යොදා කැනීම හා පතල් කැනීමම් සිදුකිරීම නතුරව පතල් වසා දැමීම සඳහා පතල් කාර්මිකයන් උනන්දු කරන වැඩ පිළිවෙලක අවශ්‍යතාවද මෙහිදීමමතු කරුණා. පල්ැනම් හා ලපතර ලබදීමේදී මතු පැති කැටලු පිළිබඳව දසාකච්වබට ලක් වූ අතර ජනාධීපතිතුමා මෙහිදී නිලදහරීට ඔපදෙස් ලබාදුන්නේ ප්‍රදශය තත්පේ සැලකිල්ලට ගෙන පතල්කරුවන්ට සහන්න ලබා තැල්ලෙසට. ඒතර පතාල් කැනීමෙන් අනතුරව. ඒවා වසා නොදමන පතාල්කරුවන්ගේ බලපත්‍ර අහෝසිකර දේතිමේ පියවරැනීමටත් ජනධිපතිමමා උපදිස්ලබාතුන්න. ේති විරෝතිී පතාල්ැනීම සම්හඳෙන් වන වැටලින් වලදී ඇතිවන ගැටලු පිළිබඳ හා සංවිධහනාත්මකමටමින්, ව්‍යාච මැනික් අලවි කරන්නන් වැටලීම සඳහා වෙදිමත් ්‍යන්ත්‍රනයක් සකස් කිරීම පිළිබාදවද මෙමසාකච්ඡාාවේදී අවධහනයේ ජොමපුනා. ශ්‍ර ලංකාාවේ ඉන්දී ආයෝජ නවස්ථා ඉහල නැවීම කෙහි රටේම අවධහනය යොමු වඩ. දිවනිට පැමණ ඉන්දිය විදේශල කම් විජේ ේෂ ගක්ල මහතා සහ ග්‍රම අත රනිල් වික්‍රමසිංහ මහතා අතර පැති සාකච්ාවාක දීමේ පිළිබඳ කරුණු විමසාතිබෙනවා ඉන්දියාවේ සහ ආයජන ඇව රට ක්‍රාත්ම කකිරීමට නේමිත ව්‍යාපෘති හිපයකම වැඩ මේ වසරතුරද ආරම්ම කරන බද මෙමසාකච්චාවේ දී හලිෙරනාා. දෙරට අතර ඇතික ගැතිබෙන තාක්ෂණහා වෙලඳ කිවිසම සම්බන්ධයන්ද දෙපාශවය අදහස්සුවමාර කරගත්තා. මෙමඉදිය සහය ඇතිව තුර අතන වන්ස දි කර නිවාස නර පිබඳව සාකච කරන තුරේ මාග පද කිරීම කැමත්තෙන් පසුව බව ඉද විදශල ම කාශ්‍ර කලා.ඉන්ද ආධාර ඇතිව ක්‍රාත්නක ුවසැරිය ගිලන්ත සේවාාවේ ප්‍රතිය මෙෙන්ම මෙරට අරන ශ රන ඉද දිවරයන් නිදහකිරීම පි බවද සාකචා කරතිමෙනවා. ෙල් ිසූත්‍රයා අනුව වාසිහිමි වන්නේ ජනතාවට බව අමාත්‍ය මංගල සමරවිරමහතා ප්‍රකාශ කරනවා. තෙල්මිල හාරටේ ආර්ථිකය ගැන තැනැතන විකෘති ප්‍රකාශ කරන්නේ නැතිව හැකිනම් තමන් සමඟ විවාධකරෙන් ලෙස පර්ලිමේතු මන්ත්‍රී මහින්ද රජපක්ෂමහතාට අමාත්‍යවරයා අද යළිත් අභිහෝග කලා. ඒ මුල් මාත්‍යංශි පැරති මාධ්‍ය හමෝකට එක්වෙමින්. රාජා මාත්‍යය ඉරන් වික්‍රනවත්න හතාද නෙහිදී අදහස් දැක්වවා. මහින්ද රාජපක්ෂ මහතා යලිවතාවක් පඳුරු අස්සේ ඉඳගැන අපේ රජයට ගල්ගහනවා සුපුරුදු පරිදි බොරු කිය කිය ජනතාව නොමගෑවන්න හදනවා. ඊය හඳුන්වා දෙන ලද මිලසූත්‍රය සම්බන්ධෙන් සම්පූර්්නෙෙන්ම විකෘති වූ ප්‍රකාශයක් නිකුට් කල්ලා තියරු. ඉටපු මුදල් ඇමත්තුමට මතක් කරන්න කැමති අපි මිලස්සූත්‍රයානුව පසුගියදා වැඩිකරපු පෙට්‍රල් මිලගත්තත් මහින්ද රාජපක්ෂ මේරට අපට බාර දෙනොකොට තිබන මිලට වඩාඩු. දෙදස් පහළවේ ජනවාරිමාස වෙනකොට පෙට්‍රල් මිල තිබුණේ එ සය පණහකට. ආට තවමත් ඒක අඩුයි රුපියල් එක සය හතලිස් පහයි. වැඩි වෙන අවස්ථාවල මෙන්ම අඩුවෙන් අවස්ථාවල වාසියයි ඉදිරියට ලැබෙන්න්නේ මේ රටේ ජනතාවට. රාජපාක්ෂය උන්නහ මේ රට පාලනය කාලේ තෙල්මිල ඩොර් පනස් පහට බැස්ස වෙලෙ දෙදස් දාහතර වෙනකොට දුන්න එකසිය පනහට. න අටත තියනකොට දුන්න එකසිය පනස් හට හැටාටත තියනකොට දුන්නේ එකසිය පනහට හටලිස් හයට තියනකොට දුන්නේත් එකසිය පරහට. ඒ රජය විසින් ජනතාවට ලබාදියයුතු. ඒ තෙල් අඩුවීමේ සහනයවත් එතුමා ලබා දෙන්නේ නැතු අද ජනතාව නොමගෑවන්න බොරු කියන. මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉතාමත්ම පහත් අන්දමින් නිවට අන්දමින් ජනතාව නොමගැවීමට කටයුතු කිරීම ගැන. ම කන ලාතුවෙනවා ම අලිවාතාවක් හිටපු මුදල් ඇමැතුමාට කියන්නේ පඳුරු වස්සේ ඉඳගෙන ගල් ගහන් නැතුව. අපි දෙන්න මුහුණට මුහුණ හමුවෙලා මේ ප්‍රශ්න අපි කතාකරගන ජනතාවට ඇත්ත නැත්ත මොකක්්ඩ කියල දනගන්න අවස්ථාවක් ලබා දෙමුයි කියලා. මෙපමානාකල් තෙල් මිල ීරනය කරනොට කසි හැටකට දානකොට හිටපු රජ. මොන සූත්‍රය නොද දැම්න්නේේ කොහොමද දැම්මේ මොකක්ද විනිවිධ ාවේ කෞද මේක තීරණෙ කළ. රාජ පක්සලවව කරනකොට ඔය ප්‍රශ්න එකක්වත් ඇහු එනෑ අපි අදයකතමයි කියන විනිවිධ භාවෙන් කියන්නේ සූත්‍ර ඇත්ති වා සූත්‍රඇත් දෙන්න ලෑස්ේ බුදු මේ එක විනිවිධ භාවෙන් කරන්න. බලෂශක්තිය අර්බුදයට විසු මක් ලෙස LED බල්බ මිලියන දහයක් විදුලි පායිභෝගි කියයන්ට ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය මාත්‍ය අජත්වී පේදා මහතා පවසෙනවා. කොනමදී පැවති මාධ්‍ය හමුවකද ඒ මහතා බේභාව ප්‍රකාශ කළේ. නමය දහරිතාවයෙන් යුතු LEDඩ විදුලි බල්බ මිලියන දහයක් පරිභෝගකයන්ට බෙදල දෙෙන. මේ විදුලි පාරිභෝගකයන් වශයන අපි හඳුන ගන්නේ මාසෙකට ඒකක අනුවකට වඩා අඩුවෙන් භාවිතා කරන්න පරිභෝගකයන් මෙම විදුලි බල්බ අපි කිසිම අයකිරීමක් නොමැතිව මූලිකව පරිබෝගි ැට ලබල දෙවා. බල්පයක් සඳහාට ටෙන්ද්‍රයනුව ෑවන්නේ රුපියල්ල එකසි හට නමයයි සත හැටයි. මෙම රුපියල් එකසි හට නමයයි සත හැට මාසික වාරික විසිහතරකින් අපි බිලෙන් අයකරගයි. මේ ව්‍යාරයි හඳුවන්නේ ශක්ති නම ම බල්බ පිබඳ වගගේ මීම පූන මුදිල බ ම්ඩේ බර්රගන්න තාක්ෂික දෂය ඇතවුණොත් බල්බෙට බල් ැත්ත. මෙම බල්බ මිලියන දහය නිසා ඉල්ලුම මෙහි ඇතිවන අඩුවීම, ිගවත් තුන්ිය තිශයෙන් කාරයක්ෂම එඩ බල්බ මලියන දායක් මාහස තුනක්කෝගේ කාලයක් තුළබ මාගකරන ලාපොරත්වනවා. . එල්ටටය යලි පහිට වියුතු බව පවසමින් ලාමහා කාන්තක් අටයුතු ාර හිටපුූ රාජ්‍යමතිනී විජය කලා මහේෂර මහත්මියය කළ බව කියන ප්‍රකාශයේ වීඩියෝ දර්ශනවර අන්තර්ගතය සිංහල් හා දෙමල භාෂාවලින් ලබාදින ලෙස, කොටුව මහේස්ත්‍රාත් අධකරණය රාජ්‍ය භාෂාධපාර්ත්මයේන්තුට නියෝග කලා. ඒ සමඟ අධිකරන පවත්කිහිපයක් තැන්. පසුගේද යාපනයේ වීරසිංහම් ශාලාවය පැවති උත්සවේකදී විජය කලා මහිස්වරන් මහත් මියකළබව කියන ප්‍රකාශයකටේරෙහිව පොලිසියට පැමිනිල්ලක් ලබේ තිබුණා යනුව පොලිසිය අධිකරනයට කරුණු වාර්තා කරමින් ප්‍රකාශ කළේ අදාළ වඩියෝ පටවල අන්තර්ගතය ඉදිරි පරීක්ෂණ සඳහා ලිකිිතව ලබාකිරීමට වශ්‍ය බවයි. යනුවයි අධිකරණය මෙම නියෝ කිය ලබාතු වන්නේ. ොඹ ොටුව ්‍රෂ් න්ස් ර්් චරසේ ඉඩක් දීමේදී සිදුවී ඇතැ පැවසිෙන රෝපියල් මිලියන හැත්තැවක ොල් අක්‍රමකතාව සම්බන්ධයෙන් පාර්ිමීන්තු මන්ත්‍ර මල් රජපක්ෂමතාට එරෙහි නඩුව අද විභාගයටගරුණා ඒ කොටු මහිස්ත්‍රත් අධිකරණයේදී. ඒදී නඩුවේ ඉදිරි විමර්ෂන සම්බන්ධ ප්‍රගතිය වාර්තාකරන ලෙස, කොළඹ ෝල්ල්‍ය අපපරාද විමර්ෂණ කොට්ාසට නියෝග කරුණ. ඔක්ටෝම්ව මස විසි හායිවනදිරට නඩුව යළි කැඳවීම නියමතයි. ට ප ම ත හෙල රක්වල්ල මහතාේෙහි අඩුවක් කොම මහහිතරත් අධිකරනේද අද විභාගේට ගැනුා. ඒ ජනමාධ්‍ය අමාත්‍යවරයාල් ලෙසටයුතුළ අවදේ ඕගේ ජංග මදුරකතනේ රුපියල් ලක්ෂ දෙකට වැඩි මාසික බිල්පතක් රාච්‍ය මුද්‍රරණ නීතිකත සංස්ථාවේ මුදලින් ගේෙ වටවන චෝතනාව සම්බන්ධයන්. රජයේ මුදල් අවභාවිත කළ බව පවසමින් මෙම නඩුව පවරත්තිබුණේ අල්ලස් සෝ දූෂන චෝදනා විර්ෂන කොමිෂන්ස හවායි. ජාතික ලේබැංකවේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතුළ අවදී, තත්ත්වෙන් බාල සැපියුම් මිලදීගත් බවට එල්ව ඇති චෝදනා සම්බන්ධයෙන්, වෛද්‍ය මංගලිකා බෙන්දුසාර මහත්මියයට එරෙහිව පවරාඇති නඩුව, ඔක්තුම්්‍ර මස දහ නවනදා විභාගයට ගැනීමට, කොටු මහිස්සරත් අධිකරණය අද නියෝග කලා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිසන් සභාව මෙම නඩුව පවරාති වෙනවා. යපනයේ ඇතැම් සිදුවීම් පාලනයේ සදහ පලාත්ස භහව සමග එක්ව කටයුතු කරෙන බව අමාත රජිත් මධ බඩා මතා පවසනවා. උතුරුපලාාත සංචාරයකට එක් වෙමෙනුයි අමාත්‍යවරයා මෙමදහස් පල කළේ උතුරුපලාතේ ප්‍රදේශකහිපේක සංචරය කළ අමාතේ රංජිත් මධමබණඩා මහතා, උතුරු පලත්පදහන අමාත්‍ය සේවි විගනේෂරන් මහතා සමග සාකච්ඡාවකද නිර්ත වුණ. நிියෝජමත நලින් බண்டාර, පොலிස්පති පූජිත් ජයි සுந்தරයන මහත්තුරුන්ද මෙම අවස්ථාවට සහභගනා. පොලිසිය සම්බන්ධ අනිත්‍යව සම්බන්ධව මහමැත්තුමන්තක පි සාකච්ඡා කර එතුමා යමයම් කරුණු කීපයක්කිඉදිරිපත් කර අප සඳ එකඟත්යකර පත් වුණා මේ මහමත්තවත් එක්ේ උතුරේ කටයුතු කරන්න අපි එකඟ වෙලයි කටයුතු කරනවා. අමාතවරයා ඇතුළ පිරිස උතුර පළත් ආණඩුකාර රචිනොල් කුරේ මතා සමඟද සාකච්ඡාවක නිර්ත වනා මෙ අතර යාපන දිශ්‍රයේ පොලිස් නිල්ධාරින් සමග විශෂසාකච්ඡාවක්ද පැත්තුවන් ඒ අමාතේ රංචිත් මද්තු බන්ඩාර් මතාගේ ප්‍රදහනත්වේ. මද්‍රවේ ජවාරාම් හේතුවෙන් අධිරණයෙන් මරණදඩුවම නියම වී බඳරගාර ගතව සිටියදී, එම ජාවරම්වලට සම්හඳ වන අයට එම දඩුවම ක්‍රියාත්මකිරීමට තම අත්සන යුදන පවට ජනාධිපත්තුමා සිදුකල ප්‍රකාශයක් සමඟ ඒ පිළිබඳ සමාජයේ කතිකාවතක් කන්නගේ තිබෙනවා. කැනගාටුව වෙනවා ශ්‍ය ා ඇමතිවරී හැටිය. ත්කුඩු සම්න්ධෙන් බඳනා ාර ගතවෙලා තියෙන. මරණී ද්ඩනේ හිමිවේච උදවිය විසින්, කල්ලා තියෙනවයි කියනෙකට අද සාක්්චි තාවරුන් කරගන තියෙනු. ොම හේතුවකට. ගාම සංවිධානත්මකෝ එකතුවෙලා මිනිමැරීමේ චේතනාවතුූ මිනිස්සුන්ව ඝාතනය කරන්නට. මත්කුඩු වි්‍යාපාරයේ නියලෙනයට කිසිම සමාවක් මේයාණඩුවවෙන්නේ. මේ ජනාතිපත්තුමාගෙන්න්නෑ මේ අගමැත්තුමාගෙන්න්නේ. අපේ ඇමති මණ්ඩනෙන්නේ. ම පෞද්ලෙකව මරණය දඩුවම මගින් අපරාධ පානය කළ හැකිකල විශවාස කරන්නේ ඇමද ප්‍රශ්ිතිනය කොතන ප්‍ර්තියන්නේ බඳනාගාරයේ තුළ දඩුුවන්ගදන සිරකරුවන් පරිපාලය රීමට තිර නොහැකියාවන් සිරගවල්ල තුළේ සඟවල මේ බරපත ලාධරුවන්න්න සමාජංිවල් කරන්න බැරින තිේ අපේ අසාර්ථකමන බන්ධනාාරය තු ෑයම හහික වු ස කිය න් තරක ක මහවැද කට කියදයන් රාජ්‍ය කටයුත් සඳහරන ද හැට ක වැඩද කද නතර. ඒ ප්‍රශ්න විසඳලා හැරල බෙනටකමක්නෑ මං තන පිට පන්ඩ කවරුත් මේක විරුද්ධ වේ කියලා හිතන්නන්නේෑ ොද ඒකොල්ල එකමතික කිව මේ රටේ ආරක්ෂා වෙනුවෙන්. ඒවගේම තරුණ පරපුරසා මේ රටේ ප්‍රජාන්ත්‍ර වාාධය වෙනුවෙන් කකුඩු ප්‍රශ්ය වෙනෙන් ීන්දක් ගන්න ඇතුට බලයක්තු වන්න. දස් හතරි විනිස්සරු සරත් අඹේ පිටිය මහතා ගාතන විච්ච අවස්ථාවයිත් මේයාආකාරයට මරණ දැඩුවම ප්‍රියාත්මක කළ යුතුයි කියන කතාව ගෙනවා දේශපාලඥ්ඥෝ මේ වෙනුවෙන් සාකච්ඡා පැවත්තුවා අපි දකිනවා මේ දේශපල්ඥෝ ඇත්තටම මේ රටට මේ සමාජයට මේ ජනතාවට ආදරේ නිසාදමයාආකාරෙන් කටතු කරන්න කෙනෙත් ප්‍රශ්නයක්ති වවා. මේ ක්‍රියාත්මක වෙන්න හදනකොට ජාතන්තරයේ බලපෑම් ඇවිල්ල මානව යිති ආසිකම් කියල ඇවිල්ල විධ සංවිධාන විද්‍යයුර මේ වාකුලගන්න. ඉතිේ එහෙම නොවී මංහිතන මේ වෙලාවෙවක්කත්. රජයක් විදියට මේ රටේ මේ අපරාදරැල්ල නැති කරන්න මේ මදදැවේ නැති කරන්න මරණ දන්ඩනය ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා. ඒ පුද්ගලයන්ට ගන හාසිීත් කොලේද සහැන ියද මක්න්න බොන්න දෙන්න වාන දර රක් හැමද ියදම. ලුන්ගේ ෝග යිතරක්න මේ හැම දිස්්‍රිකම එල්ලුන්හ යාත්මක වවෙන්නනේ එක මූලිහේතුවම අපි දකින්නේ මේට අදනොට අපි මේ කොච්චරේ ටයි පොු දාගන කෑගල මහල කොට කතාරත් පෙට ලොකු මහා විශාල අනතුර අපි ලක්කව. එකතමයි මුලිකරමේ මදවේ අද මුළු රටම ගහය කර දනවා. සත් හිසා අද අරවා මේබද මොනව කතාරත් ඒ මේ ප්‍රායක් දැනුම අදකම නැතිය මේ ුල්ිසාාවනට මහ පරිවාණ අපරාධ දූෂන වංචාපය අනක පරර විනාවිසිමක් සින්දරන. අනිවාරම මෙරට එල්ලුංග කියයාත්මක කිතුමයි. මද්‍රවය ව්‍යාපාරය විශාලසය කරනාවන ඒයට ල්ුහදනොන් ඉරගේ දාල හිරගගේ තුි ද කරන කොට ඉතරක් එල්ලුන්හදනවා කියනක ම අතයි හැිය දකින්න. ඇ මේගේ බරපතල තීරණ රටේ ජනතාව අවධනය ඉන්නවා. අතීති්‍යි සමරවස්ථාව බරපතල තීරණ අරගෙන ඒකායවට ුරුද්දවනාම රාජ්‍යනෝන සංවිධානාදය. දේශපාලන ප්‍රබලී නිරුද්වන පස හ ුලාවල් තියනවා තිහෙම නොවී ගත්ත තීරණනෝල කෙලින් හිටගෙනන්න පුුවන්න ඒ මයි ශක්තිී. අයුර්වේද එක්ස්පෝද දහස් දහට ජාතයන්තර, දේශී වෛද ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණ මලාව අද අරම්භ වුණා. ඒ සෞ්‍ය පෝෂණ හා දේශී වද්‍යමාතය රාජත සේනරත්න මහතාගේ ප්‍රදහනත්වෙන්. ප්‍රදර්ශනයාද සිට ලබන පහළුස් වනදා දක්වා බන්නාරණනායක අනුස්මරණ සම්මන්තුෘනශලා පරිශවේදී පවැත් වෙනවා. සෞඛ පෝෂණ සහ දේශී ෛධ්‍යමාත්‍යංශය, ශ්වලංක ජාතික වානජ මණඩලේ සහ රාජයතනික හිපයක් එක් වයි ඒ සංවිදහන්න කරන්නේ. ප්‍රදර්ශනයට සමගමීවා අයුවේදහසාම්ප්‍රදායකවශුද්ධ පිළිබඳ සැසිීමමලාාවක්ද පැවැත් වෙනවා. අයුවේද ශාකසාර නිෂ්පාදන රූප ලවන්නේ නිෂ්පාදන අයුවේද සයන ඇතුරු ප්‍රදශනකුට ඒකසි හැක් පමනට ඇතුලා. තන යුග ආයුරයේදය අද අපි කොහමට මොඳ විද්‍යාත්මක වෛද්‍ය ක්‍රමයක් බවට පටීර වෛද්‍ය විද්‍යාාව වගේ ක්‍රමවත්ව සකස් කර. අප අනාගත ලෝකෙට දායාදය දෙන්න ඕන මේ මෙන්න අපිකාාවටර. ඒගොල්ල ොයාගන්න ඕනම බෙහිෙතක් ඒ සමාජලදල පේටන් සේි ගන්නවා එක කෝටි ගන්නන කම්ඹපුගොන්න ලෝකෙටම අෞෂධය නිකුත් කරන. ඒක තම අපි කල යුත්තේ මේ ඔක්කගේෙම බලාපොත් පිරම් ල මේක ගොඩනැකීම සහ ජාත්‍යන්තර කරන්න. මේ මෙතද තමයි මේ ජාතික වානීජ මණ්ඩලය මේ අපේ ගමන්ට විශාලත්තු දවෝතය. මේක නියම දේශයත්වය අගේ කිරීමක් වශෙන් මංසාල. අෞෂදීය පැළවගාව විශාල වශය කරන්නට අද සැලසුම් කල්ලතීරෝ. අපන එන ගම්මාන පන්දාහක් අපි හදන්න අද පටගරගත්තා. මේක අපි බලාපොරොත්තු වෙන්නේ. එවයි දෙටම මේ නැවත් ඇති කරන්න නිෂ්පාදනවට අවශ්‍යක නමුද්‍රව්‍යවාද ඉන්දාවෙන් ගේනක. අපි ඉන්දාවට අපනෑන කරන තත්යකට අපේ රට පත් කරන. ශ්‍රවීලංකා ජාතික මානශ්‍ය මණ්ඩලයේ සමහපති සුජීව සමරීට, මුදල් සහ ජනමාධ්‍යමාත්‍යංශය අතිරය කලේකම් සහ ස්වාීන රූපවාහි මාධ්‍යජවාලයේ සමහපති තිළලකා ජයසන්දුරයන මහත්ම මහත්ම නැතුළු පිරිසක් භවස්ථාවට සහභාගී වනා. ජනාධිපතිය නීතියකඥ භහව ප්‍රා්, හේමන්ත වන්නකුලසූරීම හතාගේ දේහට ජනාධපති මෛත්‍රීපාල සිරිසිනමැත්තුමා අවසන් ගෞරව දැක්කුවා අභහව ප්‍රප්ත හේමන්ත වන්න කුලසූරිය මහතාගේ දේහේ තැන් පත් කර තිබූ කොළඹ පිහිටි නිවස වෙතගේ ජනාධතිපති මෛත්‍රීපාල සිරි සෙනනමතිතුමා දේහට අවසන් ගෞරව දැක්කුවා. ඒමද වන්න කුළසූරිය මහතාගේ බිරිඳ ඇතුළු පවුල සියලු දිනා වෙත සහ ශ්‍රේෂත්‍රයේ සමහිපතයන් වෙතද ජනාධපතිතුමා මෙහිදී සය සංවගද පල කලා. රටවිෙනුවෙන් දිවිපිදූ හසලෙක ගාමිණී රණවිරුවාගේ විසි හත්වන ගුණ සමරුබ සංජාරක මාති්‍යංශ ශ්‍රවනාගාරයේදී පැවැත්වුණනා. මරගන මැරණ ්‍රස්ථවාදියෙකු පදවාගෙන ආ බුල්ටසරීට පැන, අලිමංකට හමුදා කඳවුර බේරා ගැනීම සඳහා හසලක ගාමිණී රණවිරවා දිවිපිදුවේ එදහස් නමසය අනු එක වසරේදී. එතැන් සිට හුගේ සේවය අගේමින් විවිත සැමරු මුත්සව පැවැත් වනා. අද පිති ගොන සරුත්වය වෙනුවෙන් ජනාීපති මෛතුරි පලසිනසේ මැතුමා නිකුත් කල විශේෂ පණනවිඩ දිරිපත් කළ. රජ මාාතිරන් විජවර්ධන මහතායි. හසලක ගාමිනීගේ මවන වී. ජුලිහිත් මහත්මිය වෙත තිරින ප්‍රධානය රාජ මාාතිරුවන් විජවරධන සහ පාලිමින්තු මන්තු්‍රයි හර්ෂුණන රාජකරුණායන මහත්වරන්ගේ ප්‍රදහනත්වෙන් සිදුකරුණා. හිටපු පලත්ස මහ මාත්‍යවයකු වන ලෝරන්ස් මාධදිවිල මහතා මෙම ගුණ සමර උත්සවය වර්ශික වසංවිදහන්න කරනවා. මහ සංහරත්නය අන්‍යාගමික පූචකවරු නැතුරු පිරිසක් මෙම අවස්ථාවට එක් සිටියා. මේ අතරයාන්ත්‍රික පාබල රජමේන්තුව සංවිධහන කරන යාන්ත්‍රික පාබල රණවිරූධානය වෙළඳ ප්‍රදර්ශනය සහසැන केළිය අද ආරම්භ කරුණා දඹුල්ල ගම්බුදා ක ්‍රඩංගනය පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සහසනකළ හෙටින් අවසන් වනවා. නවපන වරටත් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සහසන केළට මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ITෙන් මාධ්‍ය ජාලයයි. ங்கவே සහ எ செல்வ தோரே வி්‍යத்து පවத்தின නිදங்கත වகுකඩුවගේ வලක්වීමට සහயோකි ක්‍රயாதாමයක් அனுගමනය කිරීම කෙරෙහි දෙரටே අවධනයම ීතිෙනවා. ஸ்්‍ර லக்காவே සහ எ செல்வ தோரே விදේශ கடித்து අමා්‍යංශாතර පැවති, துීපාශවික දේශපාලන උපදේஷண சாகச்சாவல பலம சசிவாரேதி මෙம கணபிலிமது அவதானையபோணா. எல்சல்வதோர்හි பசுகதா පவති சசிவாறட்டு, ්‍ර ලකාව නිියෝචය කමින් සහභාග වුණේ රාජච අමාත්‍ය වසන්තසේනානා එක මහතායි දහසකුත්තකක් බාධක මැද අකුරු කරමින් ජීවිතය ජයගන්න වෙරදරන පුත්තලම බදුරන්කුළිය වේලාසය රජ විද්‍යාලය දරුවන්ගේ උත්සාහහි පිළිබඳ ITයෙන් ප්‍රධහන ප්‍රවෘති තුළින් ඊයේ හෙළි කලා. එදුට බොහු පිරිසක් මේ දරුවන්ට අතදීමට ඉදිරිපත් වුණ. පුත්තලම මදුරංකුලිය வேලාසිය රජේ විදුහලයේ දරදරියන් පන්සිය දෙනෙකු පමණ අධ්‍යාපනය ලබනවා. පාසලේ ගොඩනැගිලි තුනෙන් එකක් දැඩි ලෙස අබලන්වීම නිසා ඒ ඉවත්කර වසර ගණනාවක් වනවා. එහත් තේවෙනුවට නව ගොඩනගිල්ලක් ඉදි කරනහ. හිසට වහලක් වූ පොල්ලතු පැලේ හිඳමින් මේ දරුවන් අකුරු කරනවා. හත අටහා නවය ශ්‍රේඩිවල දරුවන් එකසිය පනස් දෙෙනගු පමණකුරු කරන්නේ මේ කටුමට බිත්ති පැල්පත තුලයි. මේ වනවිට එම පැල්පතත් ගරා වැටීමට ආසන්න මට්ටමෙයි පවතින්නේ සෞන්දර්ය කාමරයක් නොමැතිකමින් දරුවන් එම කටයුතුවල නිරත වන්නේ ගස්සෙවනි හා තාවකාලික පැල්පත තුළයි. දරුවන්ගේ දෙමාපියන් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුත්තට මුලපිරුවේ හිතේ ගතේ සවිය යොදමින්. ඒ සඳහා පාසලේ සල්පිලක් පැවැත්වීමට කටයුතුයදා ඇත්තේ සුළු හෝ මුදලක් එකතුකර ගැනීම අපේක්ෂාවෙන්. මෙතරම් කැපවන දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන්ගේ උත්සාහයට උපකාරකිරීමට අපගේ ප්‍රෝෘතිය අන්තර්චාලයෙන් පවා දකින බොහෝ දෙනා තවමත් ඉදිරි පත්වනවා. ය ආාත්‍රිය දහයි ප්‍රෘත්තිවිකාශනයේ දී. මට ඇහුණගේ මේ ස්කෝලයක මේ වගේ දුස්කර පාතක මේක ස්කලයක ගඩනැගිල්ක් නති ප්‍රසයක් තිරව කියලා. එළමයි ඉල්ලීමක් කර අපි පසල් උදෝ කරන්නේ කියලා. මගේ වෙලාවෙ තිරණය කර මමකට දෝ කරනවා කියලා. පල්ක්ෝටි සිිලක්ෂයකට අලෙවි කිරීමට සූදනම් කර තිබූ, ගජමුතු දහත්තුනක් අතරඟොට ගනීමට පොලිසිය සමත් වනා. මේ පිබඳ ඇතුළු තවත්ොතුරු කෙටිසිටහන විශේෂන්ගෙන්. පොලිස් උපය දතෙකු ගැනම්කරයෙකු ලෙස ොදවින්, ගජමුතු ජවාරම පිළිබඳ ොරතුර හෙළිකර රීමට බැරුවල පොලිසියට හැකිවුණා ඒදේ ගජමුතු දහතුනක් සමඟ සැකරුවන් තුන් දෙෙකු අත්තරඩංගෝට ගැති වෙනවා. විදශය මුදල්තොගයක් නීති විරෝධීව මෙරැටින් රැගෙනයාමටුත්සාහකළ සැකරුවන්තුන් දෙනෙකු කටනාක ගුවන්තුරුපොලේදී අත්තඩං ගෝට ගැනනා. එහි වටිනාකම රුපියල් කෝටි පහකට අසන්න බවායි රේකු නිලධාරන් පවසන්නේ. මහින්ගන රජමහා විහාරස්ථානය ගස් බෙනක් තුළ සිටි පිඹපුරෙු සහ බිත්තර විසියටක් වනජීවී නිලධාරින් වෙත බාරදීමට මහිංගන පොලිසි හා ප්‍රදේශවාසයෙන් කටයුතු කළ. මහිංගන රජමහා විහාරස්ථානයට අයත් පැරණි ගස කපා ඉවත්කිරීමේ දී මෙම පිම්පුර සහ බිත්තර හමු වී ඇත්තේ මන් යනමුවාවෙන් ත්‍රීරෝධ රත්තවලට නැග මුදල් හා බහන්්ඩ කොල්ලකෑ සම්විධානත්මක අපරාධ කල්යක් කැලනිය මකළු ගහවත්ත ප්‍රදශේදී අතරගුවට ගැනුණා. සැකරුවන් දෙදෙනකු මිනිමරම් නඩ දෙ එකකට සම්බන්ධ බවද සඳහාන්. බලන්ගුඩ ප්‍රදේශයේ වි්‍යහාරස්ථානයක මාර්ගය අසලතිබූ පින් කටයක මුදල් සොරාගෙනයන ආකාරය සිCCTV කමරාවක මෙසේ සටහන්වතිබුණ. සුපෝගි බෝඩ්රථයකින් පැමණ පුද්ගලින් දෙදෙනකුයි සොරකමසිදුකර ඇත්ේ. හදාල දර්ශන ඔසේ ඔඕන් අතරංගෝට ගැනීමේ මෙහෙුම් ක්‍රියාත්මකයි. හල්දු මුල්ල වංගඩිකළ කන්ද රක්ෂිතේ ගන්නකට කොටු විසිටි දස්සතිනකු වෙර ගැනීමට යුද හමුදාව සහ පොලිසිේ සමත් වඩා. ශ්ව විද්‍යාල සිසුන් දස දෙනකු මෙම රක්ෂවිතයට ගමන් කර ඇති අතර, කිසියම් පිරිසක් සිදුකළ ගිතබීමක් හේතුවෙන් ඔවුන්ට ආපසු පැමිණීමට නොහැකිවේතිබනාා මේ ස්භාවිකව හටගත් ගන්නක් නොවල්, කිසිම් පිරිසක් සංවිධානාත්මකව ගිනිතබීම සිදුක ඇති බවටයි සක කෙරන්නේ. ලංකාව අතීතයේ පඩන් වෙනද සබඳතා සහිත විශිෂ්ට හැගීමෙන් සිටි ජාතියක් බව ඉතිහා සාක්ෂි පිරික්සීමෙන් මනාව පිළිමි බුවනවා ට්‍රෆෝපෙන් ලෙස ැඳින් වූ ටොළමිකේ සිටආරාபி චීන ඉන්දිය ලකකින් ඇැතුරු ජුරෝපි රටවල් ලංකාව හැඳින්මීමට කලින් කලට විවිධනම් භවිත කිරීමෙන්ද පැහැදිලි වන්නේ අපරට අත්පත් කරගනැතිබූ කීර්තියි වි්‍යවසායකත්වය දියුණු කරමින් ලෝකයේ සමඟ යළී අත්තල් බඳ කැනීමට අපට රටක් වෙස අවස්ථාව උද ීතිබෙනවා. ඒ. එන්ට්‍රපයිස් සුලංකා ව්‍යවසායක පරාදිස වැඩ පිළිවල ඉදිරියට ගෙනයාම. නව විවසායකින් ලක්ෂයක් අලුතින් බිහිරැනීම න්ටප්‍රස් ්‍රී ලංකා වවාසායික පරාදීසිය වැඩ පිළිවෙේ අරබුණයි. මීට අමතරව ග්‍රාමිය ආර්ථකය වැඩිදි වුණකිරීම බඩුවෙන්, රජය ගම්පෙල්ලිය වැඩසටහනද එලි දක්වාති බෙනවා. මෙයට තේ සහන අය ලබාදමින් කුඩාහා මධ්‍ය පරිමාණ ්‍යවසායකින් නගත් සිටුවීමට රජය සහන නෛක්‍රමයක් යෝජනා කරති බෙනවා. එයටතේ හරිත නය යෝජ ක්‍රමය ක්‍රාත්මක කර ඇතේ පොලිතින් තහනම ක්‍රියාත්මක වන බැවින් ඒවෙනුවට භාවිත කළ හැකි දිාපත්වන අමුද්‍රවෙෙලින් සකස්ර ඇසු. නි ා රිරගැවීමටයි. පොලතින් සහ ප්ලාස්ටික් නිෂ්ාන අදඉරවත් කිරීම මෙමගින් අපේක්ෂා කරෙනවා. රසායිනික පහර භාවිතයෙන් නිසා විශාල වශයෙන් ජල දෝෂනය සිදුවීමමද ප්‍රබල සමාච කැතුළුවක්. විශෂෙන් ටෘෂිකාර්මික ප්‍රදේශව ීවත්වනචනතාව බූනුවන රෝකයන්ට ගොදුරුවීම සුළභවීති වෙනවා. මේේහේතුවෙන් කාබනිික පහොර නි්පාදනය විධමත්කිරීම සහා මෙම නයෝජනා ක්‍රමය හරහා සහන ලබාගත හැකි. සංචාරකන්ට සේවාසපයන කුඩා පරිබාන් හෝටල් හිමියන්ට හා, ශ්‍රීලංකා සංචාරක සමර්ධන අධිකාරයේ ලියාපදංචින් සංචාරක සත්කාරක නිවාසහිමියන්ට මෙම නය සහන ලාගත හැකි. මෙම සංචාරක සත්කාරක නිවාස හිමියන්ගේ වැඩසටහැ සඳහා තම නිවාස සකස්කිරීමේදී හරිත සංකල්පේසන හා අදල් නිවාස අළුත්තඩියක් කිරීමට මෙම නයිමුදලයටතේ සහන ලබාගත හැකි. එහිදී, හරිත බලශක්ති භාවිතය සඳහා යොමුකිරිම රජේ අපේක්ෂාවල්. මෙම අයයෝජනා ක්‍රමයෙන් ලබා දෙන උපරිම නයි ප්‍රමාණය රුපියල් බිලියන පහක්. නය ආපසුගවීමේ කාලය වසර හතක් වලවා. ගෙවිය යුතු පොලි අනුපාතයෙන් සයට පණහක් දරන්නේ රජයි. නයිලාබයා ගෙවිය යුතු පොලිය සයට හය දශ ම හතයි පහක්. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ථනය කිරීමේ මලික අරමුණින් සංචාරක සත්කාරක නිවාස වැඩසට හනට එක්වන පිරිස්සඳහා නයලබාදීම සිදු කරනවා. නය යෝජනා ක්‍රමය යටතේ නෛලාපාගෙන් අයිකරණ පොලි ප්‍රතිශතය සයට හයක්. මෙම නය ලබා කරන්නා පිරිස්වල පොලියගෙවීමසඳහා. රජය දෙදහස් දහට වසරට වෙන් කර ඇති මුදල පෘපියල් මිලියන හැටක් මෙ පිළිබඳ තවත්වොරතුරු අප ඔබවිත කිනීමට සූදානක්. සුදර ෝකාන්තයෙන් ඇැඹීමට පැමණිය හැකි ඉපරිණෙ කෙටිමාර්ගයක් බලංගොඩ ප්‍රදේශෙන් හමුුවති වෙනවා. බලංගොඩ නන්පේරියල් වතුයා හරහාවන එම මාර්ගය සංචාරකීන් සහ නිලවශයෙන් විවෘත කරදීමෙන්. බලංගොඩ ආශෘත ප්‍රදේශ රැසක සංචාර්ක කරමාන්තය දියුණුවක්ත ඇති කළ හැකි. දෙස් විද සංචාරකයන් විශාල පිරිසක් දෛනිකව ලෝකාන්තය නැරමීමට පැමිණන්නේ එහි ඇති සුන්දරත්වයමෙන්ම එම දුර්ලබ අත්දැකීම විදගැනීමටයි. හොටන්තැන් රහා ලෝකන්තේ නැබීමට තැනිතලා භූමයක විශා දුරක් පයින් ගමන්කිරීමට සිදුවනවා. එහෙත්මේට දශක ගනාවකට පෙර වතුපාලන කළ විදේශිකයන් නන්පේරියල් මාර්ගයෝ සේ ප්‍රමවත්ව සැසු මාර්ගයක් භාවිත කරමින් ලෝකාන්තේ වෙත ගමන් කර ඇති බව හෙළිවතිබෙනවා. මෙම මාර්ගය ගමන් කරනවිට ලෝකාන්තේ පහළකොටස ඉතා දර්ශනියල් ලෙස දිස්වන්නේ මෙයාකාරයටයි. ඇතැම් සංචාරකින් නන්පේරියල් මාර්ගය ඔස්සේ ලෝකකාන්තය නැබීමට පැමිණියාත් එම මාර්ගේ ප්‍රවේශපත්‍ර අල්විකරණ ස්ථානයක් නොමැතිවීමෙන් රජයටද විශාල මුදලක් අහිමි වනවා. මෙම කෙටිමාර්ගේ ක්‍රමවත්ව සංචාරකින් සඳහා වවෘතකිරීමින් බලන් ගොඩ බෙලිහුල් ඔය නන්පේරියල් ආදි ප්‍රදේශවල විශාල සංචාරක දියුණුවක් ඇතිවන බවයි ප්‍රදේශවාසයෙන් පෙන් වාදෙන්නේ. දිියර්ක කාලයක ට පවතින ජල ගැටලුවට විසම ඉල්ලා තනමල් විල ප්‍රාදේශලකම් කොට්ටාශ ගම්ාන්න හතක ජනතාව අද උද්ඝෝෂණයක නිර්ත වුණ. ඒ වැල්ලවාය තනමල් විල ප්‍රධාන මාර්ගය අවහිර කරමින්. කොමලිගම කියියවල් ආර ඇද කල යායස්හ ගල්වලයායන ගම්මානමුල ජනතාවයි මෙසේ උද්ඝෝෂණය නිර්තමුණ. හහිතුවන් ල්ලවාය තනමල් විල ප්‍රධහන මාර්ගයේ ගමනා ගමනයට බාධහල්ල වනාා පානී චලයා ලාබග නි කිමිට ගනාවක දුරක් ගමන්කිරීමට තුබන බවට එම ජතාවත් චෝතනා කනවා. රක්මගතුේ . න ර රර ග හ තාව ගන න ල නැ ග ප තුර ල රා හර පොලස් අධ කාරි ිය අමරතුන් මහතා මස්ථානේ පැමි අදා ලකට රට වි දීම ර ම ග රගගේ දැන් ිය ාරිීක පත්හ. ශ්‍ර ලංකාව ආර සැියම් කරුවන්ගේ සංග මේ සංවිධාන කළ වාර්ෂික සයි සාමාජික සැහල්ලු පන්දු ක්‍රකට් තරගාවලිය කොළ ෝ ජි ෙද පැවත්වුණ මෙම සයිසාමාජක සහැල්ු පන්දු ක්‍රකට් තරංගාවලිය සවිධනකරුණේ පසන බරටයි. තරගාවලිය සඳහා ක්ඩෑම් තිස්සතක් රංග වෙතුලු බව හාර සැපියම් කරුවන්ගේ සංගමේ සබහපති සරත් අහ කකන් මහතා සඳහන් කலாம். ල් ර්තනේ ක්‍රියාත්මක කළ ඩෙගු රෝක නිවාාණ ඩස් ්‍රාහනයදවන අධ අර අගුස්තු මස පහහාය සහ විසිටයන දිනල බස්නාහිර පලාාත තුළ ක්‍රාත්මක කරෙනවා පවල්ට අයතනයේ සභහපති තලේ අලනිීම මහතා සඳහන් කළේ ඩෙන්ගු රෝගය වැලඳුරු අගේ නිවෙස්වලට ගොස් ඔන් රෝහල්කතකිරීම සඳහා සේවා සැපීම සඳහා වාහන පහළවක් කොළම නගර සභහාව වෙත බහරදීමද සිදුවන බයි. ලන්ක න හමකම් කොමිසම චිත්‍රපට ප්‍රදර්ශනයක් කොළඹ තරංගනි සිනම ශාලාාවතුල පසුගේදා පැත්වා, වදහිසාාවලට එෙහි ජාතයන්තර දිනේ නිමතිරගනිීමෙනුයි මෙම චිත්‍රපට ප්‍රදර්ශනය කෙරුණේ. වදහිසාාවතො ශ්‍ර ලංකාක් නිර්මාණයකිර ්‍ර ලංකා මනව මකම් කොමිසමේ අමුණවයි මෙහිදී සඳහන් කෙරුණේ. මෙින්නන්නේ එරිය ජාක මනෝද්‍යනය අහරහා වැට ඇති ප්‍රධහ ාර්ගයා ආස්විතව, කැලික ලිබත්කිරීම ශ්‍රධානයක් පවැත්වුණ. ඩීවි් පිරි සමාගමේ පූර්ණ අනුග්‍රහ යටතේ එය සවිධාන කෙරුණේ. එහි නියෝච්චසාමානෙද්දිකාරි මහේෂ්ද සිල්වාමතා සහ සේවක මණ්ඩල ඇතුළු විශාල පිරිසක් මෙ බවස්ථාවට සහභාකිවුණ. වල්ස් රෝහල කාන්තා හා ළමා සෞඛ්‍ය සේවාසේත්‍රය තවතුරටත් පුළල් කිරීමට කටයුතු යොදා තිබෙනවා ඒ පිබඳ මාධ්‍ය දැනුවත්කිරීමේ හමුවක් පසු කියියදා කොළඹදී පවැත්වනා. රෝහල් අධ්‍යක්ෂ විභශ් විජයරත්න මහතා ඇතු පෙසක් මවස්සාාවට සහභාගුණ. උස්වත්ත කන්ෆෙක්ෂනරිවක් සමාගම මගින් උස්වත්ත ගෝල්ටන් බිස්කට් නමින් නව බිස්කට් වර්ගය හඳන්වාදීමේ උත්සවය කොළමදීප වැත්වනා. බිස්කට් වර්ග හයකින් ඒය සමන් වෙතයි. සමාගමයේ සභහපති සහ කළමනා කරන අධ්‍යක්ෂ ස්කීන්ටස් පෙරිර මහත ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාකිවුණා ඒ සමඟ රාත්්‍රි දහය ප්‍රධාන ප්‍රති ප්‍රකාශය අවසන් වනවා. I පෝති සවිස්තරාත්මකව දැගෙන නිීම සඳහ පිවිසේෙන් ww.it.lk සු වැඩිතුර තොරතුරු සඳහ පිවිසේෙන. www.itanews.lk slash Singala